හයි කොහොමද ඔයාලට ගොඩ කාලෙකට පස්සේ මට වීඩියෝස් ගොඩක් හදන්න බැරි වුණා මේ මං හිතන්නේ අවුරුද්දක් වගේ ගොඩක් කාර්යබහුල වුණා ඒක හින්දා වීඩියෝස් හදන්න වෙලාවක් නැහැ එඩිට් කරන්නත් වෙලාවක් නැහැ ඉතින් මං හිතුවා දැන් මම වීඩියෝ එකක් හදලා මම අප්ලෝඩ් කරනවා එඩිට් මුකුත් කරන්නේ නැහැ සබ්ටයිටල්ස් හදන්නේ නැහැ මොකද මට ඒකට තමයි ගොඩක් වෙලා යන්නේ ඉතින් මං දැක්ක ගොඩක් කටි කමෙන්ට්ස් දාලා තිබ්බා ආයෙත් මේ වීඩියෝ ආයෙත් කරන්න එක වටිනවා කියලා ඒ හින්දම තමයි මං හිතුවේ අද මම වීඩියෝ එකක් කරන්න මොකද මට දැන් නිකන් දැක්කහම ගොඩක් අය එක්ක එහෙ වැඩ කරන අය නැත්තම් ලංකාවේ ඉඳලා රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉතින් මං ටොපික් එක හැටියට අද මං ගත්තේ රටකට ගිහින් මැද පරිදිග රටකට ගිහින් අපිට අවශ්‍ය වෙන එදිනදා වචන වාක්‍ය වගේ දේවල් කියලා දෙන්න තමයි මං අද හිතුවේ. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් පොතක් ගන්න, පෑනක් ගන්න, ලියන්න. මොකද මං සබ්ටයිටල්ස් දාන්නේ නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලම කොහොමද ඉතින් අපි හඳුන ගන්නවා නම් අපි කියන්නේ මගේ නම මధు. ඒකට අපි කියන්නේ ඉස්මි මధు. ඉස්මි ඉස්මි කියන කෑල්ල දාලා ඉස්මි කියන්නේ මගේ නම. ඉස්මි මధు. ඉස්මි ඊට පස්සේ නම. ඊට පස්සේ වයස ගැන කියනවා නම් අනිවාර්යෙන් කොහොමත් ඔයගොල්ලෝ නම්බර්ස් ඉගෙන ගන්න ඕනේ. මම ඒ වීඩියෝ එකත් දානවා. ඒකට අපි මෙහෙම කරන්න පුළුවන්. මගේ වයස වයස ඉංග්‍රීසි වලින් කියලා අපි කියමු ඔඩකට ඔම්බ්‍රි වයස. ඔම්බ්‍රි කියන්නේ මගේ වයස. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වයස ඉංග්‍රීසි වලින් කියන්න. මොකද සාමාන්‍යයෙන් නම්බර්ස් දන්නවා ඕන කෙනෙක්. 15ක් 20ක් වගේ තමයි දන්නේ නැත්තම් දන්නේ නැත්තේ. ඒකින් හින්දා ඔයගොල්ලන්ට ඒක යූස් කරන්න පුළුවන්. ඔම්බ්‍රි වයස. එතකොට කියන්න තව මම ලංකාවෙන්. අනා මෙන් ශ්‍රී ලංකා. අනා මෙන් ශ්‍රී ලංකා. අනා කියන්නේ මම, මෙන් කියන්නේ අර ලංකාවෙන් වගේ ඒකට. එතකොට තව අපි සමහරවිට ප්‍රශ්න අහනවා. අපි කියන්නේ අපිට ප්‍රශ්නයක් දැනගන්න ඕනේ කියන්නේ කොහෙද, කීයටද, කීයද ඒ වගේ. අපි කොහෙද කියලා අහනවා නම් අපි කියන්නේ when. when කියන්නේ කොහෙද. එතකොට කොහොමද. keef. keef කියන්නේ කොහොමද. එතකොට කීයද. ගාන. ගානට තමයි මේක වැඩියෙන් යූස් කරන්නේ how much වගේ. කැම්. කැම්. කැම් කැම් හැඩ් කියලා හවුවොත් අපි දෙයකට පොයින්ට් කළා. කැම් හැඩ් මේක කීයද. එතකොට තව කීයටද ගැන ඉංග්‍රීසි වලින් when වගේ. මත. එතකොට තව කට්ටියක් අහලා තිබ්බා පඩි කීයද කියලා. ඇත්තටම කියන්නේ රසාව කරන්නේ පඩිය දැනගන්න පමණ නැතත් මේ පඩිය කීයද. කැම් ඉල් රාතෙබ්. කැම් ඉල් රාතෙබ්. කැම් කියන්නේ කීයද. රාතෙබ් කියන්නේ පඩිය, සැලරි. එක සමහර විට රටින් රටට වෙනස් වෙයි. මම කියන්නේ ගල්ෆ් කන්ට්‍රීස් අතරේ වෙනස් වෙයි. නමුත් රාතිප් කියන වචනේ ඒක රිටර්න් භාෂාවෙන් එකම දේ තමයි. මොකද ඕනේ කෙනෙකුට ඒක තේරෙනවා. මොකද මම ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දැක්කා. එක එක කට්ටිය එක එක තරක ගෙනල්ලා තිබ්බා. දැන් ඒක මම පැහැදිලි කරන්න අවශ්‍යයි. මම රටේ ඉපදිලා එහි ඉගෙනගත්ත එහි රැකියාවක් කරපු කෙනෙක්. එතකොට දැන් අපි එකපාරට ලංකාවේ ජීවත් වෙලා රට ගියාට පස්සේ කතා කරන භාෂාවයි මම කතා කරන භාෂාවයි හරි වෙනස්. මොකද මම කතා කරන්නේ ඒගොල්ලෝ විදිහටම තමයි මම කතා කරන්නේ. මොකද සමහර ලංකාවේ කට්ටිය මම දැක කමෙන්ට්ස් දාලා තිබ්බා මේක මෙහෙම නෙමෙයි උච්චාරණය කරන්නේ එහෙමයි කියලා. ඉතින් ඒක මම දන්නේ නැහැ මට ඒක වැරදි කියන්නත් මම මුකුත් කියන්න බෑ. නමුත් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මම මේ කියලා දෙන්නේ හරියටම නේටිව් අරබික් කෙනෙක් කතා කරන විදිහට තමයි මම අරබික් කියලා දෙන්නේ. මොකද මට හරිනම් ඔය ඔකට කියන්නේ කැඩිච්ච අරබික් කියලා. මට ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒගොල්ලොත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මම කියලා දෙන්නේ නේටිව් අරබික් කෙනෙක් කතා කරන විදිහ. හරි. එතකොට තව පොඩි වචන ටිකක් කියලා දෙන්න. අපි excuse me කියලා කියන්නේ ඒකට කියන්නේ love samaht. love samaht. ඒක ලව් සමහ කියන කියන්නේ පිරිමි කෙනෙක්ට නම් මම කලින් කිව්වා වගේ අරබික් වල ගැහණු පිරිමිට අමතන විදිය වෙනස්.
එතකොට පිරිමි කෙනෙකුට අපි ආමන්ත්‍රණය කරනවා නම් අපි කියන්නේ ලව් සමහත්. ගෑනු කෙනෙකුට අපි කියනවා නම් ලව් සමහ්ති. ලව් සමහ්ති. එතකොට තව අපිට සෝරි කියනවා නම් මම ගෑනු කෙනෙක් මම කෙනෙකුට සෝරි කියනවා නම් අපි ඉස්සරහින් ඉන්න කෙනාට අදාළ නැහැ එතකොට. මම ගෑනු කෙනෙක් නම් මම as fe. As fe. මම පිරිමි කෙනෙක් නම් as if. As if. ඒ වගේම thank you. Thank you කියනවා නම් shukran. Shukran. ඒක නම් ලේසි ඇති ගොඩක් හින්දි මූවිස් බලනවා නම් shukran කියලා කියන්නේ thank you. ඒකට reply එක අපි thank you welcome වගේ half one. Half one. අදට එච්චරයි. මට එකපාරට ඔළුවට එන්නේ මොනවද කියන්න ඕන වචන ටික කියලා. පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාන්න. එක එක නම් මම කමෙන්ට් අනිවාර්යෙන් මම කියවනවා. මම ඒවට රිප්ලයි කරනවා. මට පුළුවන් නම් මේ රිප්ලයිස් වල සෝරි කමෙන්ට්ස් වල දාන්න මොන වගේ සබ්ජෙක්ට්ද මම වීඩියෝස් කරන්න ඕනේ කියලා. මගේ Facebook එකට මැසේජ්ජක් සෙන්ඩ් කරන්න පුළුවන්. YouTube එකට කමෙන්ට් කරන්න පුළුවන්. ඒකින්ද මම හරි කැමතියි දැනගන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවත් ඒත් කියන මම තරහ නැහැ කායකවත්. මම පැහැදිලි කිරීමක් විතරයි කරේ. ඒකින්ද ආයිත් හම්බෙමු. Bye.